අද මෙම පුුවත්පත් සාකච්ඡාාවේද ම ආමන්ත්‍රණය කරන්න නැත්තං සාකච්ඡා කරන්න බලාපොරත්වයෙන කරුණු කීපයක් තියනවා. එක පලවෙනි කාරණය මීට දවස් දෙහෙකට පෙර රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ඉන්දියාවේ දවස් දෙක සංචාරයකට ගිහිල්ලා එතුමත් එක්ක ඇමතිවරු ගණනාවක් ගියා ඒ අය එකඟතා රාශයක්ක්. මනැත්ං ගිවසුම් රාසයක ර අස්සං කරලා ආවයි කියලා ජනාධිපති මාධ්‍යන්සයෙන් නිවේදනයක් දීල තියෙනවා. මේ ගිවසුම් වල අභ්‍යන්තර දේවල් සහරිවතා අපි දන්න නමුත් අපි දැක් තන විදුරිිබල ඇමැත්තුමායින්න විදේශමැත්තුමායින්න දීවර ඇමැත්තුමායිඉවාවාගේ කණඩායමක් එතුමත්ක ගිහිල්ලඉන්නවා දැක්. එතකොට ඒ අය ගේ විෂයන්ට සම්බන්ධ සමහර එකතා අසං කරන්න ඇති. ඒගේ මිලින්ඳ මොරග මැත්තුමායක හපු ගිවස ීපයක් ජනාතිපත්තුම ඉදියේ න්ියන් ව අගමැත්තුම ඉදිරයේය අපි දැක් පොත් පත්වල දැන් පළවෙනි කාරණය තමයි මෙතන දේශපාලන ජනමතය සම්බඳ මේ සුජාතභාව ගැන නෙමේ මෙතුමාට එහම සුජාත භාවයක් නෑ ලෙජි ජිමසයකක් නෑ ලංකාවේ මේ වෙලාවේ ජනතිපති දූරේ දරන්න හැබැයි නයිතිකව තුමාව පත් කරල තේර නිත්‍යානු කූලයි හැබැයි සුජාතභාවයක් නෑ ඒයන්නේ ලීගලයිස් විදිහට පත්තච්ච ප්‍රසිඩ් කෙනෙන්නේ හැබැයි ලජිටිමයිස් නෑ අපයාව සුජාත කරට රටේ ජනතාව පිළියාරගෙන නෑ ඒක පැත්තකින් තිබ්බත් දැන් මේ ගිවිසුම් වලට මෙතුමා එන කොට දැන් ඒක පසු පස තියෙන්නේ මේ රටේ ජනතාවගේ එකගතාවේ කියනගෙන දැන් රටක ජනාධිපතිවරයෙක් සහ පාර්ලිමේන්තුවක අණඩුපක්ෂය කියන්නේ ඒ රටේ ජනමතයේ බහුතරය. තමයි සාමාන්‍ය පිළි ගැනීම තේරුම් ගැනීම අපේ රටත් මෙතෙක් රණවික්්‍රමසිංහ මහත්තයා වෙනකං හිටපු ජනාධිපතිවරු අර විජේතුන්ග මහතය කාලය අර අනිත් ජනාධිපති ඔක්කොම ජනමතයේ සියයට පනස්සේ පණහගට වැඩිය ගත්තය ජනමතයක් නැති පාර්ිමෙන්න්තු එම්පත්කරු ජාධතිපතිවරු දෙන්න හිට එක්නෙනෙ විේතුන් මතේ කෙනෙක් මෙතු. ඉතකොට ඒවාගේ කාලෙක විවස්ථාව කිය නෑ ඒගේ කාලෙක වින්නටල්ලොෝඩ හිල්ලමම් ඒවා ිවිසුන්ම් හන්න්න බෑ කියලා වස්ථාව කියන්නේ නෑ. නමුත් ඒ ගිවිසුම්වල අභ්‍යන්තරයක ගතිකය කියව ගත්තාම. විශසාාල ඔවුලක් ඇතිවෙන ඒ කියන්නේ ජනාධිපතිවරය රටේ බහුජන මතය නියෝජනය කරන පුද්ගරයක් කියන සම්ශනය නැත්තනං පූර්ව හිතාගනි මැතුට තමයි ිවිසුන්හෝට යන් හැබයි මේ ජනාධිපතිවරයට එහෙම ජනමතයක් නෑ. ඒ නිසා තමන්ගේ හිතුමනාපෙට වෙනරටවල් එක කරන ජිසුම් කැහීම සම්බන්ධ ප්‍රශ්නයක් මෙතන තිය නො පලවෙෙනියගේ නිසා ම කියන්නේ අන්තර්වාර ආණ්ඩුවක සක්සීඩි නැත්තං අනුප්‍රාප්තික ජනාධිපතිවරයක් කියනෙ එක ව්‍යවස්ථානුකූලව නිවැරදි. හැබැයි ඔහුට ජනමතයක් නැති බව අපිට වඩ දැන ගණඩු නතුමා. පිටග මේ කියනවා ද කාටත්ය තමං දැනගන්න ඕන. තමන් එම ජනමතයක් නෑනේද. මේවාගේදේවල් වොලට එකක වෙන්න කියලා. එනිසා පලවැනිම කාරණය ඉන්දියාව චීනය හෝ වෙන ඕනෑම රටට එක්. වර්තමාර ජනජපත්තුමා ගිහිල්ල ගියසුම් ගහණනයක ජනමත පත්තෙෙන්ද ජිටිමසේක පැත්තෙන් පමනෙයි. නයිතික ජනමතය පැත්තෙන් විශාල ප්‍රශ්නයක් බව පැහැදිි කළ යුතුයි. මේක දැ මෙහෙම ගිහිල්ල ඕන එකක් කරන්න පුල එකන්නේ. මන්ට කිසිම ජනමතයක් නෑ නතාව කිව ොකක්දක අදාලනය මට කැමතිදේ. ටමම අස්සං කරනවා කියලා හිතල අස්සං කරන තැනට ගියොත් මේක විශාල ප්‍රශ්නයක් අපේරට ඇතිවෙන නිසා මහිතනවා මේ ඉන්දයාලු සංචාරය තුළේ ප්‍රශ්න විශඳගත්තට වඩා ප්‍රශ්න ගණනාව ඇතුමා ආරම්භ කරන තියෙනවාවයි කියන දෙවැනියක දහතුමනි ව්‍යස්ථ සංශෝධය සම්බන්ධව දැන් රණය නිික්‍රමසිං මහත්යා මේක පාවිච්චි කරන්න තමන්ගේ ඉලෙක්න් මැනි පැස්රුව එක චප්ටර් එකක් දියට එතුමා දෙමල පක්ෂ කෙන්න්නලා හනෝ දැම් මොකද කියන්නේ. මේ රටේ විවස්ථාව තිනවා ත නැමෙන්මන් එක දී දැනෑ. මම දෙන්නේ යන්නේ මොකද කියන්න කියලා හනෝ. දැ මේක දීර නැත්තේ කවුද. ද නැති ආ්ඩු කියක මෙතුමා හිටියද. මේ එක පාරට අර ඉපදුනාවගේ. ඇවිල්ලා ලංකාවේ ත නැමෙන්මන් කෙකත්තියෙනවා ඒක. ල තල කාටවත් ධම දීන න්ම මේ ඒ පේද දැක්කේ මේ මන් දෙඩජනාවගේ එකක් කියන්න ගන්නවා. මේ ඔක්කොම මේ දේශපාලන රංගනයක්. නැත්තා මේක තමන්ගේ අගමැතිකමදස් පහලවිඳර දහනම වෙනකම්. පලාාත් සභාග්‍රමය ශක්්තිමත් කෙරුවවා නෙමයි තියන පලාාත් සබාධික වහල දැම්ම. ඉතාම පැහදිලිවද මේ මේ රටේ ජනතාවට අප කියන්නේ. මේ ජනාධිපතිතුමා අගමැතිවරය වශයෙන් කිරුවේ. අර වෙනය හදපු පලාසබ ඇතර මහින්දරාජපක්ෂ මහ්‍ය ම උතුරේ පලස්සභාව හැදුවේ. ඒක පිහිටවන්න උදව් කරේ. නැගැනිර පලාසව පිහිට්වේ. අර වෙන්න ජනාධිපතිවරේ පිහිටවල දිවිච්, පලස් සබාධක වහලධදාපියක තමයි මේයා කිෙරුේ. එහෙම කරපු ඇගඇතිතුමාය කාලේ දැන් ජනාධපතිවිවයට ඇල්ල කියනවා මේ හරි නරකයි පලාස්බා ක්‍රමේ බලතන තාම සම්පූර්ණ දීල නෑ පලාසපත් නෑලු නේද. කියල නිකන් එක පාරටිපදුනාවගේ කතා කරවා. මේ රට පලස් බා්‍රමේ ප්‍රශ්යයක් තියනවා කියලා එතුමාරගේ ආඩු ඔක්කොම පිාරගෙන තම යක දී නැතුව තිබන එකක් දෙවැනියක මේ රටේ පලාාත් සබා අක්‍රීය වෙන දැනට වැඩෙරු ේතුම ඉ ඒවක්කොමත ලැවිල්ලා පිට කියන මේ මහමවිශාල ප්‍රශ්යක්ටේ පලාාබාන හැලු කියලා එතුමා කියනවා. මේ මෙව මහා රංග නැත්තටම එතුම ඇවිල්ල කියන්න ඕෝන මට සමාවන්න මේ පලාස් සබා ක්‍රම සම්පූන පද දන්න ම ට ැරවුණ. විතරන්න්නේ මේ මං හිට ගේයාආන්ඩුව ඇතුමා කියන්න නැවිල්ල දස් පහලවේ ආ්ඩුවේ අපි පලා සබා වහල දම්ම මම තමඒ කදත්වා ගේන්න්ඩෝන අන්න හෙම කියනවාවන අපිම ඇහුගන්දන්න පුළුවන්. ඒවා මුගත් කියන්න ඇතු එක පාර නැවිල්ල. මේ ඒ පුදුුණාවගේ බබෙක්වගේ ඇල්ලා මේ කියනවා ඇති මේ රංගනය දෙවැනි කොටස. ධහතු වනි ්‍යස්ථ සංශෝධනය ඇතුළලේ අපේ රටේ මගේ මතය අපේරට ප්‍රශ් විස ගන්න පුළුවන්න අප හ වස් තු දන්න. ඒ සම්බන්ධ ඔය සමහරආන්තික පක්ෂ වගේ මෝඩ කතා අපි කියන්න නෑ දාතුවැනි ඉවස්තා සංශෝධනය ඇතුළේ දෙමළ සිංහල මුස්ලිම් අපි තුංගොල්ලන්ටම ශක්තිමත් රටක් හදන්න පුළුවන් අවකාශය හැදෙනවඩක් අපි ඒ ශක්තිමත් බවට ඉස්සරහටයන්නො ඒ ඇත්ත හැබයි මේ අය මේක කරන්නේ චන්දයට මේ ඉතා මං සතුටුයි මදැක්ක ටයෙන්නේ එක ඒතනම මේ පැහදිලිගෙරුවා ඔබතුමා මේක කරන්නේ රංගනයක් කියලා ඉති ිතා හොඳයි. මේ ඇත්තම ොරුවක් කරන්නේ හතුම නිවත්ත සංශෝදනය සම්බන්ධ එතුමා ඉන්දයාඩ ඉ කියල්ල මොවකකිවද කියලලාි දන්න න නමුත් ැ තුන් නිකාරට ආරංචි අපිටත් නිතාහ ජනත සභාවටත් දැනු දවක් කලා තියෙන මේ අර සර්ුව පාක්ෂික සමුලුවක් එක න්‍යය පත්තරය දන්න නෑ නමුත් ඒක කියන්නේ ප්‍රධාන කරුණු දෙක් ගැන කියලා අපි හිතන්න පුළුව. එකක් තමයි මේ 30ට නැමෙන්බ් දහතුන් වෙනි සංශෝධනය බලාත්ම කරන්න කැමතිද කියලා. එනිසා මම නිදහස් ජනතා ස්භාව පැත්තේ. අපි මූලික වශයෙන් ප්‍රශ්නයක් අහට කැමති. මේ ස්ථාවරයට ආණ්ඩුව කරණය කැමතිද. නික බොරු කරන්න දෙපා නින් TVී ශෝදාන් දෙපා ජාතින්තරයට පෙන්න්න මම සුදන අනිත්තාය හරිනෑ කියල පෙන්න්න නිකම් බොරු රංග කරන්න ලැතුව. ආණ්ඩුව කැපිනට් ණ්ඩලේ ආණ්ඩුව පාර්මේන්තු කණ්ඩාය මේකට කැමතිද. මේක කැමතිද. ඒගන්නන්නේ දැන ආ්ඩුව කොටස් ගොඩක් තියනවා. එක මන්ත්‍රීවරෙින් ආ්ුව කොටසක් ජති පස් ජනතිපත්තුමායි කට්ටේ එක මත්‍රවරයෙක්කින්න. අගමැත්තුමාට මන්ත්‍රීවුරු දෙන්නෙක්කින්න මන්්‍රවරු දෙන්නෙක්කින්න කොට සාග පැත්තුමා. එතකොට සමර හැමරන් ගොල් ගොල්ු විතරම ගොල්ලන් වෙන පතනමක් නෑ. ඇැබැයි බහුතර බලය තියෙන්නේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණට පොහොට්ටුවට. ඒක තමයි හම රම නිතරම් විල්ලෝට කියන්න සිගනල් ගනු සීයක් වගේ මෙතුමාගේ ඕනෙක රතවෝසන කට්ටියක් ඉන්නවා කියලා පොදුජන පෙරමුණේ. දැම් පොදුජන පෙරමුණේ ලේකම් දෙපාරක් කලියට ඇවිල්ල කිව්වා. ඔය තට හැමෙන්මන් එකක්න කිය විදිේට ඕක දෙන්න අපි ැස්නයක. එත්තකොට මොහදමේ සරපක්ෂි සමුලක් කරන්නග ලෝකට පෙන රංගයක්දාාන්න පලවැනිදේ අපිට පේනවා. ආණ්ඩුවේ මන්ත්‍රීවරු එක්කෙනෙක් ඉන්න පක්ෂේ එක ජාපත්තුමාගේ පක්ෂේට මේට දෙැ්ඩෝන ඇති. ආ්ඩුවේ මන්ත්‍රීවරු දෙන්නෙක් ඉන්න පක්ෂේ එක කියන්නේ අගැත්තුමාගේ පක්ෂේට මේක දඩන පැ හිතනන්න ො තුමා චරල් ඇතුමත්ත එක පටිපුතු වගේ ගත කර දන්න මචර කරන්න ාකර එක විරුද්ධ. එතකොට ආණදුව ඇත්තන මාර බලයතියනයි කියැලා හිතන අනිත් කට්ටිය මේකට විරුද්ධ කියල කියලාදේනවා. මේ මොකද්ද මේ රංගනය. අපි ගන්නේ සර්ව පාක්ෂික සමුලුවන්නවෙයි? මුන්ාසලගේ පක්ෂර යතු කරල සමුවත් තියලා එකක් කියන්න රටට ආන්දුවේක් මන්ත්‍රී කෙනෙක් පිතරක්කින්න පක්ෂේක් සත් ජාතික පක්ෂටැ මන්තිීවරු දෙන්නෙක් ඉන්න අගමැත්තුමාගේ පක්ෂකට කැමතිද නැද් අපි දන්න අනිත් පක්ෂකට කැමතිද නැ්ද. මේක රටට කියන්න සර පක්ෂ සමුළ ක නි ොරු සරල්ලන් නැතුව සරව පාක්ෂ සමුළලුවක් අපිට කියයන්න ළුවන් පාරමේතු කියන්න සර පක්ෂක හැම සමුවත් තමයි හැබැයි. මේ කරන්න යන්නේ බොරු රංගණයක් තමන්ගේ ගෙදර ඇතුළේ තමන්ගේ ආණ්ඩු ඇතුළේ එක් කෙනෙක් දෙන්නෙක් විතරක් දරන මතයක් බොරුවට රට ඇවිල්ලා කියනවා මේක මයි මතේ ොද දැන් කියන්නේ කිය මේ ඔක්ොම රංග නිසා ධාතුන් වනි සංශෝධනය සබදධ ප්‍ර්න සරුව පාක්ෂික සම්මේලනවලට දාණන්්ඩිස්සර තමන්ගේ වපසරි ඇතුළේ තමන්ගේ ගෙදර ඇතුළේ ඒක පැහැදිි කරගන්න න්ඩු ඇතු එක පැදිලි කරගන ට ඇල්ල කියන්න මෙන්න මෙතනන්නවා පොට්ටුවේ මන්ත්‍රී රු සීය මෙතරන්නවා අගැත්තුමයි ඒතුමාගේ අරිත්මත්‍රීවරය ඒදක මෙමතනන්නවා මම ජනාධපති. අපිඔ උතුන්ගොල්ලෝ මේකට කැමති කියලා එල්ලියට ඇවිල්ල එක ප්‍රශ්ක කත්තියලලා කියන්න ඔච්චර සර්පක්ෂ සමුතියන්න්න මුදල් වියදන් කන්න ඔන්නෑ මම හිතන්නේ මෙවා ඔක්කොම රංගන. හතල්වෙනි කාරණය මේ පලාසපාචන්ති. ච්චර ටරදයක් ෑ පලස ද ර න්දර හත න පෞද්දල මන්ත ජනාවකින් ප්‍රමර න තරත් ති. පොට්ටිදයයි තිෙන්නේ. උච්චර නටලදයක්න ඉන්දියාවට හිල්ල වම කියන්න ඕන්නෑ මේ අපිට පුළුවන් ඊලාළග මාස පලස්බා චන්දය තියන්න ගන්න. පලත්සබා චන්දය තියන් නැත්තයි. පලස්සබා චන්දය වැහුවේ ඒක නෑම් පොට්ටුවටුව ඒගේ වර්කීම දෙන්න බෑ පහොට්වුවනෙමයි ඒක කරේ දෙදස් පහලව දහනම යහ පාලනආන්දුව. එතකොට. ඒ පලාස්බව වහපු එක නවත්තල චන්දතියන්න ඇතුව මේකරතාව වැඩියම් බලතලද වැඩියම් බලතල දුන්න චන්දයක් නැති පලාස්සභාවෙන් ඇති පලේමොකක්ද. පලාසබා පිහිටවන්න නම කතා කරන්නේ. පිහිටවන්න ඇති පලාාසභාවකට බලේරෙන්ද මොකදද මේ විහිළුව පලාත්සභාව පිහිටබල පලාසභාව පත්කරලා පලාත්බභාවෙන් ගටේ පේ ප්‍රදේ ජනතාවට තීදු තිරුණණ ගන්නකට නම මේ කොල් ලගේ ඉන් ප්‍රස්ටේක එක වහනවා ගේ ආන්ගක හල කියයලාම පලා සබ ක්‍රමයට තව බලය දැද පුළුවන්ද කියලා බොරුවට රටෙන් හනවා. බොරුව අනිපක් ෂොලින්හ. එනිසා මහිතන්නේ මේ මේ නිකං දේශපා රංගයයක් කර ජනාති පතිවරණයට ලියන මැතිවරණ ප්‍රකාශ චප්ටර්රකල් ලියන්න යන්නේ. 30 නමෙන් ලොඩ මම කැමති 30 නමෙන් ට අනිත්ත කැමතින. මික ලියන්න යන්න. නෙන්ෙන් බල සම්පන්න කරන්න මම කැමති 30 නමෙන්ෙන් බල සපන්න කරන්න අනිත්තෑ කැමතින. සන්ජතියන්න මකැ මේ බොරු කියන් යන්නේ තම ට විස්වා ප්‍රශ් ට පස ස න්න පුළුවන් ේකර න ඒකත් පිමඳවන මේ ප්‍රශ්තියන ැයි මේ කරන්න පට්ට පල් බොරුව. මේ කරන්නේ දේශපාලන රංගනයක් පලාත් සබාව හහා ලොකර මිනිස්වය විල්ල පලාසබාවට බල දන්න කතාර කියැ ො තරන් ෝකද. ල සබ න්ද හෙටවුනත් යන්න පුලන්ගමතිද ඒ ැන කතා කරන්න නැතුව ප්‍රදේශය සබාවත් වහලදාපුවාය බලයවෙ දන්න කතාරවා කියන මොනතරන් ජෝකකක්ද. එදස් තසේ අසුනම ඉදල මේ දක්වාම විසනන්න ඒගොල්න්ගේ ආණ්ඩු එකවත් තමන් අගමැති විදි ර බාඩු එකවත් උත්සාහකරම නැති ප්‍රශ්නය. අදෑඇවෙල්ල විසඳරයි කියලා කියන්න මොනතරන් බරුවත්ද. ඒවගේ තමන්ගේ ආණ්ඩුවේ එක මන්ද්‍රීවරයෙක් මන්ද්‍රීවරු දෙන්නෙක් සහ බහතර මද්‍රීවරු කියන කණඩායන් තුන. එකතු වෙලා කියන්න නැතුව බහුදර මන්ත්‍රීවරුන්ගේ කණ්ඩෑ මේ සාගර කාරයවස මහත්‍ය අද ටැවෙල කිය තින මේ කැම කැමතිනෑ කියලා. එතකොට මෙතු මාල දෙන්න අග මතිර මන්ත්‍රීවරු දෙන්නයි මෙතුමාට එක්කෙනයි. මේ තුන් දෙලා ගහො මේ පශ විශසදන්නේ. මේ බොරුවා එ මේක විශාල ෆරංගණයක් විතර. ඒවගේ ඉන්දියාවත් එක ගහපුමගේ දෙවෙනි සම්පූර කකාරණේ මේ ඉන්ද්‍යවතක් ගහපු ගියවසුම රට හෙලිගන්න ඕන මේ ගිවසුන්ගල විශාල ප්‍රශ්ණයයක්තිේයන. මේ සමහරය වවා ත සියල්ලම දන්නවා මේ රටේ මේ රටේ ප්‍රශ්නයක් තියවා ඒ ප්‍රශ්නයට උත්තරේ වික්‍රම් සිංහ මහත්ත්‍යගාවව තියනවා ඒක ග්‍රණ් තුමායන් ව කියෙන හිතාගෙන යන් දෙෙප. මොකද මේ රටේ ප්‍රශ් තියනවා ඇැයිඒ ප්‍රශ්න උත්තර වික්‍රම සික හතකාව ද ට ගර වාස ගරන්න ඒ හින්දව තුමාර ජන්දදු නැත්තිේ. එනිසා රටේ ප්‍රශ්න තියනවා උත්තරේ මා ද ගේ හි පා මග තුම ඉල්ල හිටින්න. ොද රටහම හිතන්න අපිම හිතන්න ඒ ජනතාවය හලා බලන්න. ඒ නිසා දෙැ මේ සමහර ආර්ථික පුනරිංගොල මන්දැකයි එකෙන පුනරි මුල් කරගත්ත මොනාද අලුත් කලාපයක් සාම්පූර් මුල් කරගත්ත බලශක්ති කලාපයක් එදාගට ට්‍රිංකමලයේ මුල්කරගත්ත තව නාවික කලාපයක් ට්‍රිංකමලයේ මැනයි එකතු කරපු පාරක් ට්‍රිින්ග මලයේ කලාම්බූ එකතු කරපු කොරිඩෝය එක මොනවදමි කියන්නේ. මේවා කරන්න කෞුද කිව්වේ. ප්‍රසරණ ප්‍රශ්නයක්. ඉ මේවා කරන්න කවරුහරය හීනෙන් කියලද. මොකදද පදනම මේ පදනක ජනරපේ දේශපාලනන නැතු ආගමක් නෙමේ මේක නත්තන්ම් න්නස කියනක නෙමේ. කවරහරි තන්ට හීනෙන් ඇවිලා කියද මේ කලාප කඩන්්ඩ කිවේ කවුද මෙම කිවවේ. පාරි ලිමේන්තුවේ ජනතාවද ප්‍රධාන පක්ෂේ. එකක්වන්න මේේ එතුමා ඒ ඉතාගන කෑලිකටනවා. මෙතන පුනරංල මුසුළම් බල ශක්ති කලාපයක් එක කොම්පැනියක දෙෙනනවා සාම්පූර්ෝල තව කෝල් පව කලාපයක් තවයකදනවා ්‍රික පාලයල තව කලාපයක් ැනයි ්‍රිංක මලයකුතු කරු තව කලාපයක් කළම්බු ත්‍රිංක මලියයකතු කරබ. මොකක්ද මේ මෙහෙම කරන්න්න පුලොන්ද. ඊලගට මේ ගහන ගිවිසු ඇතුලේ විශහල ප්‍රශ්නති වන්න නේ මිතයි. එනිසා අපි දන්නවා මේ රටේ. ආර්ථික ප්‍රතිපත්තිය ගාවට බුද්ධිමත්ව හැඩල් කර නුවන ප්‍රපතිය තමයි විදේශ ප්‍රතිපත්තිය යැ මගේ නං ැස්තුයි අංක දෙක යෙන විදේශ ප්‍රතිපත්තිය. එක ආර්ිකය දෙක විදේශ ප්‍රතිපත්තිය දැන් ඉස්රහෙමැති පුන් නෑ. තුන්ග නියට තමයි අපේ විවස්ථා වෙනස්කම් කරන දේශපාලන ප්‍රශ්නය සම්බන්ධ ප්‍රතිපත්තිය හදන් නෝට. විදේශ ප්‍රතිපත්තිය ගැන එච්චර බරපතලකා. මේකම වික්‍රමසිං මත්තය හිතන පාලට ඒ එකතුමාගේ වට එන්න කටේ කිය විදිර කරන්න නඕන කන්නන්නේ මේක හොට කල්ප කල කන්න ඕන එක. මේ ට්‍රින්ංගෝ මල දැන් අපි දන්නවා හම්බන්තොට වරාය. අපි හැදවා ඉතාමත්නො වැරදි විදිහයට ඒක මකට් කරේ නෑ. ඒ ඒකට මේ සී ට්‍රැෆික් එක හැදුවේ නෑ ඒක එක කොමි ප්ලෑන්න එකක් තිබුණ නෑ ඇතනට හම්බන්තොට වරාය හදන කාලේ අපේ ආන්්‍ය අරධ විිච් දැඟලල්ල මහන්සිය හම්බන්තොට වරාය මාකට කරන්න තිබුණනෑ මොකද ඒක විච්ච කට්ක අඩුහි. දර වරා හදකාල ලොක කට්ක යන හින්න ොඩක් ඒක මහසු. ැ හබන්ඳර වරයන්දවට විගුණන් වන. කෞද වික්්‍ය වි්‍රමසික මහතය අය ගත්ත තැනටම දීල ශේප්පුඩ. දැ ඒක වටේට තියන විශාල කලාපයක් චීනෙන් අහන්නතු අපිට මුහුත් කරන්න බෑ බංගරිින් වට මුගුත් කරන්න බෑ. දැ ඒ වගේම තව කලාපයක් බවට ට්‍රිංක මලේ වරාය හදනොත් ්‍රිංකුමලේ වරය කියන්න අපේ රටේ තියන්න ඉතාමත්ම වැදගත් ස්ථානයක් <Trib forums> ැ නිකං දගත්කම ති යින්දර ඩන්නන මේ අප පාච්ි කන්න ඕන තමයි හැබයි ඒ පාච්චි කරන්නඩගේ කියලා තින ්‍රින්ක්ක ල ලාපම ඉන්දයානු බලයට යම්කිසි දුරකට බාරදෙන්ද වෙන තැන්ට මේ තල්ු වෙලා තියෙනවා. මේක ඇත්තනම ඉන්දියාවවිතින් තමන්ට බලයෙන් හම්බේෙන දත්ති නොන ගණඩ බල්ලව ඇති. ඉදදිියාවෙක් අපේ ප්‍රශ්යක් නෑ හැබැයි මේ ප්‍රශ්නේ බුද්ධිමත්තුව හැඳුල් කරඩ ඕන. හෙම නැත්තුව එතන මන්දනෑ මිිින්න්න පොගරම ඇත්තුමායි එහෙඉන්නවා. ඒවගේ මිින්ද මොරගොඩට මැත්තුමා මීට ඉස්සර මේ වගැන කියපු කතා අපි දන්නවා ඒවගේ එMC. ගවසුම හරහ මේක එක කාලෙක ඔය සමහර එතුමාලගේ ෆෞවන්ඩේශන්ස් මේවට නියම පත්්‍රිකා හදල තිබුණ දැන් මේගේ මොකක්ද කරන්න යන්න එකෙ අපි දන්නන්නේ නෑ. නිසා මේරටේ ඇත්ත අයිතිය තියෙන ජනතාවට මේක සම්බන්ධව යම් කිසි ස්ොයා බැලීමක් කරන්න අවශ්‍යයි. එනිසා ොරකොඩ මැත්තුමා මේක සම්බන්ධ වැඩ කරනවා වන්න පුුව. තව මහතුර වැකරවා ෙන්ඩ පුුව හැ මේක ඉන්ඩබ්දඩේ මේ එක අපේ රට සම්බධ ප්‍රශ්නයක් තම තමගේ පෞද්ගලික බැක්යාඩ් එක සම්බන්ධ ප්‍රශ්යන්න්නෙේ. යනිසා ට්‍රීංක මල සම්බන්ධව ගන්න තීරණ රටට කියන්නු මට අනිත්‍යේ ඔය මනා සම්බන්ධ කාරණය මං ච්චර බරපදලයට ගත්ත නෑ නමුත් මේ ට්‍රීින්ක මලේ සබන්ධව ගත තීරණ මොකක්ද කියලාපි දැන ගන්නඩුවනු. ො ඒක මං පිළිගන්නවා. කා ි ලති ග න්න නැ ල රයට දියුණු කරන්නන. ඒක දියුණු කරන්න කියලා. මේ කවරුවත් දන්නතුව හොරහසේ රාත්‍රයේ ගියවසන් අසන් කර මොවාද කරන්න එක ලි බලන් ො. ඊළඟට. ැ මේක අ කරන්සි මේ ඩිිටල් කරන්සි පලටෆෝර්ම් එක සම්බන්ධ කාරණයකුත් න්දක අසං කල තිීරවා. මේකේ බුණා බුණ දෙකත්ේර. ඩොර් ආධිපත්යේ මිදෙන්ඩ. කලාපීය කරන්සිය කර ගමන් කරන්න ඩිජිටෙල් අවකාශය තුළේ ගණතනු කිරීම ඉඩුවලට ඉන්දියාව චීනය වගේ රටවල් මහන්සේනවා ඒකේයම් කිසි ධනත්මක පැත්තකු තියෙනවා හැබැයි මේ අපිට බලපාන්න කොහොමද කියලා අපි ඩොකමට සයතාම කියන්නබැ අපි බලපාන්න කොහොමද කියලා මේ කරන්සි පලටෆෝර්ම් එක හැඩල් වෙන්න නැම් සාක කලපනා කරන වෙන්නේ ඉන්දියාව ඉන්දියාව කොම්පැනය කරා කියලා අපි න්න ඒය නිසා මේක ඇතරන මේකර ඉන්දියාවත්තේක සරහට ගාණ්ඩ නියමිත පිට එන තම් ප්‍රීට්‍රේඩ ැග්‍රරිමන්ටස් තුළේ රටවල් දෙකම එකක් වගේ වැඩ කරන්න පුළුවන් තැනට ශ්‍රමය හෝමාරු කරන්න පුළුවන් එග්‍රිමන්් එකක් එන්ඩ හිතේ දයා ගෙනන ඒ දෙකා තර මුල්ල්‍යම ගනදෙනුව ෙලිෆෝන එක උඩත් කරන්න පුළුවන් තැන්ට තල්ලු කෙරද දන්න. ඇතනො මේ ඩිජිටය කරන්සි අපපෘති ඇතුළේ දිල්ලිය ිලක් හ දග වන්නඩත් මේ හිිලා දිල්ලි දරගගේ වන්නඩ පුළුවන් වෙන විදි. ටම් එකක් හැදෙන්න්නේ ඉඩදේර. ඒේ ප්ලටෆෝර්ම් එක ධනය ධනාත්මක හා රිනාත්මක දේවර සම්න්ධ අපිටක් සීරියස්ල කතා කරන්න ඕෝන. ඒක යන අපිට තොතුරතාම නෑ එනිසා මම අද පුවත් පස්සාකච්චා තාම පැහැදිලිව කියන්න කැමති. මේ රටේ ජනාධිපතිදූරය කියන්නේ ජනතාවගේ සම්මුතියෙන්ාපු එක. එනිසා ජනාධිපතිවරය කියන්නේ හුදර ජනතාවගේ මතය කියන්න සම්සනය එක තම පින්නේ ැයි දැන් වර්තමාන න්නේ එහම ජනාධපතිවරයක් නෙ නිසා නතාවගේ ජනමතයින් තොරව අනුප්‍රාප්තිිකලෙ ස පත්තච්ච නාධිපතිවරයගේ වපසරි ඇතුළේ රට සම්බන්ධෝ මෙවැනි ීරණ ගන්න ගිවිසු මස්සන් කරන්න බැහැ. ඒක සුජා ාව පිබඳ ජිම ස පිබඳ ප්‍රශ්යක් විතරක් නෙමේතිෙන්නේ මන්ඩට් පිබඳ පශයයක්තින ම පොඩි යින් ල කියන්න. ඒගේ ලජිටිමසි කියනක ටිකක් ඇතින් පේක්. හැයි මැන්ඩට් රිඩියුවෝම තියනෙ. ලෙජිටිමසිත් නෑ මේකට මැන්ඩෙට්ටහෙකුත්නෑ. ඒ නිසා. මේවාගේ දේවල් කිරීම සබන්ධ ප්‍රශ්යයක් අපිට මතුවෙනවා අපි කියරමික වැැදිී කියලා. ඒවාගේම 30 නැමෙන්මන් සම්බන්ධව සම්පූර් රංගණයක් 30 නැමෙන්මෙන් සම්බන්ධව ජනාතිපතිවරය අගමතිවර සහ පොතිජාන පෙරමුණ ම තුනින්වා කියලා පේන්නේ. ඒක සමහන් කරන්නතුව බොරුවට අර ඊළග ජනතිපතිවරන්නේ මැනිිපැස්්‍රෝයගේ ලියන්ඩ පුළුවන් වෙඩ බොරුවට සර්පක්ෂ සමුල තියන්ෙප ඒකයන් නිදහල් ජනත සබාවට අරාධනා තියවා එක විිලඳුව අපේ සභාවය එකතු වෙලා. හට රන ි හ ා බන්ධ ඒක වෙනම ප්‍රශ්ිය මගේ මතේනං මේ රංගන, රංග ේ ර සුන් ල තියන ්‍යන්තක ගන සාකචජා කරන්න සිද්ධ වෙනවා. ඒ වගේම අපි විශ්වාස කරනවා එනිසා මේ කාරණා සම්බන්ධව, ශක්තිමත් සංවාධයක් ඇති කරන්නත් රටිය ජනතාවගේ ජනමතය විමසා බලන්නත් පළාත් සබභා න්ද වත් අවුම් වශය තබා තිබීම විතා වැදගත් මේ අනිත්වැඩය කක්පත් කරන්න වික්‍රමික මහතය අනවාවනම් ඒවැඩ විරුද්ධව දේශපාලනක තීරණ ග්ඩ අපි ස්සරඩයවා කියර කියන්න කැමතිට අි ඇත ්‍රී ලකාක ්‍රකට් ත සබඳධ අපි කෝප් කමටු වෙදිත් වාර්තාව කිෙදිරිපත් කළා මේක හරිම සංකීරණ ප්‍රශ්නයක් මොකද ක්‍රිකට ලබ සොල්ින් තමයි ක්‍රිකට්ා අයතන පත් කරන්නේ මේ කලබ සොල් අයට විශාල වශයෙන් සන්තෝෂම් දීල තමයි සමහරුන්ග තියාගන්න. ඒවගේ මද ශ්‍රී ලංකා ක්‍රිකට් කියන්න එක්තර කණ්ඩායමක් අත අරගන ක්‍රිට් ගැහිල්ල පැත්තකිින්තියඒේ කණ්ඩායම පාවිච්චිවෙන්න තමයි ඒක තියාගෙනඉන්නේ. ම මේ ගැන ඉතාම බරපදල ප්‍රශ්නයක් අපි කෝප් එක මතුකෙරවා හැබැයි මෙතන වෙලා තියෙන්නේ ICයකට සම්බන්දධව ැන්නේ ඉන්ටන ල් ක්‍රිකට් කවන්සිල් එක ලංකාේ ක්‍රිකට් කවන්සිල්ල එකි පත්තන විදිහ ගැන බලනවා එනිසා මේක සම්බන්දධව ඉතාමමාරු දැක ෆුට්බෝල් හ ක්‍රකට් දෙකම. අපි රටේ ඉතාම කරනගාටු දායක දැනකට මේ පාලක මණ්ඩ විසින් අරංගිල් තියෙන. තමමුන් නාසල දන්නවා ෆුට් බෝල් ොල එක ඇන්නේ අපේ පාපන්දු ලෝක. අවසාන තුන් දෙනාතරට අපි වැටලතියන්නේ. අන්තිම නරගතනක දල් වෙලාතියනවා හැයි ලබෙන ආධාර ලැබෙන මුදල් එ එහෙම්මම දිගටම ඇැම්බෙනවා. ඒ තැනටම ක්‍රකට් ක්‍රීඩාවත් වැටල තිබුණ මේරටේ ක්‍රිකට් අපි දන්නවා ලෝක කුසලාන ක්‍රිකට් තරගේට සුදුසුගන් ලබන්නන්ගේ වටේට අපි කවදාක්කත් වැටලතිබුණන් නෑ. හරිනාං ක්‍රිකට් පාලක මන්ලයායි ඉල්ලාස්ෙන්න්න ඕන. මේ මොකද්ද මේ වෙන විහිලුවමයි අපරාධ කියලා. ட் பாල මண்ட යா වා கிரி worldகா ටක්විදියට வ් එක ஃபை දෙතුම් පර හිටපු ඉතා හ මටட்டමේති චச்ச ටක් அද ல்ல தேවා கிரிட் එක සுදුசுගල්ලබනරපුචි රටවල් එක තරங்க කරන්න ති මේක හරිම කනගடுදායක ත්. අපේ රටේ கிரிக்கட் කිය පරිපාල තින ප්‍රශ්නයන් மிස ්‍රට් ාන පශයක් ද මේක වෙලා ීන්න නිසා රට නත විශල වසයෙන් සබන්ධ වෙච්ච ක්‍රීඩාව ඉදාව හමටම තාම හිෙට ඇවිල්ල දීෙන අපේ මේ पංචි කඩායක් විශලමूල්्यම අක්‍රමිකතා රාශයක් ඇතුළ දාගන වා ග නි ල තු මීට ක්ති මත් ැද අත් ො කිය ම ශවා ක ම ද ත් ව බැහ ද මතුව ද අ ම කට කම්ප ගද ඒ පැත් එකට भියෝගයක් ෙන. එනිසා මේක සම්බන්ධව කෝප් කමිටුව පාර්ලිමේන්තුව ශක්තිමත්ව මැදිහත් වෙන්න ඕන කියන ම විශ්වාස කරනු සංන කියසාා නෑම ඒක්්ගැන් තමයි කිවවෙත් තිරිකුුණා මලය සංවර්ධනය කරනවාද නැද්ද කියන එක වැදගත් ප්‍රශ්නයයක් හැබැ තිරුණා මලය සංවර්ධනය කරනවායි කියලා එතුමා පෞද්ගලික විහිතලග ඉල්ලා. එතුමාගේ ඇම්ඹසිට එතුයි දන්න මොනහරි කඩදාසයක් එක් ඉන්දාවේ අස්සංකරණය එක වැරදි. නොවත් මේක අපි විශ්වාස කරන්නේ මේ පශ වටේට තියන බොම බලසම්පන්න රටවල් එක්ක සරලව ගිල්ලා, එකිනකා තම තම නැනපමන තේරෙන්ෙන පරිදි ගිල්ලා ගිවිසුම් ගාලා රට විශලාල අනතුරුව තල්වුවන්න පුළුව දැන් හෙක්ත්තමයි හබන්තොට වරායි වෙලාදීන්න. ඒ වෙලාේ චීනතෙක්ක කවරවත් රටේ ජනතාවකි වෙන නමුත් මේ ආණ්ඩුවේ නායකෝ ගිහිල්ල යි ඩික්‍රනසිකක් මහත්තයාගේ ආ්ඩුවේ අසං කෙරවා. අද වෙනකොට ඒක මුහදු කලාපෙන් විශාල ප්‍රමාණයක් ඒ වරාය සහිත කොටසට අයිති කරලා තිය. ඉති ඒවාගේ තීර අරගත්තාම ඒදඟට ඒක ජාති අන්තරාර්බූදයෙපුත් ඇතිව වුණම් ඒක නිසා ඉන්දියාවට එනම විදිහක සහහායෝගය ලබාදෙන්්ුනා මේදක බැලන්ස් කරන්න. තිය නිසා මේක මහා භයනක තැනකට මේ ගමන් කරම යන්න. ඉන්දියාවත් එෙක්ක මේ විදිහේ එකගතා ඇති කර ගැනීම රටපැත්තෙන් හොඳ නරගත කියර බලන්නවාට පෙර මේකගතා ඇතිකර ගැනීම පදනම මොකදද මේකගතා ඇතිකරගන්න ගියායට තියෙන දේශපාලන මැන්ඩේට් එක නැත්තාාව දේශපාලන මතයමොකදද කියන ක පපීතා බලන්න න්නොන් මංහි තැන් ඔවයි සම්බන්වට සමා වෙන්න. ින්කම පදේශ ුණ කරන්න කියර කිය අනි කොටස්ටි ඔක්කම එකතු කොල එක ආකෘතියයක් රට ගන්න වෙන්න පුළුවන් ය මකු අපි දන්නන්නේ තම රට හැදිි ක ලන ද ොකට ලක්තෙරණ පූුවතකට ඒහා කියීර වටගෙනකක් කුමක්.